හරි අපි ඉතින් අද බලමු ඔයාගේ YouTube channel එකට ඔයා කොහොමද YouTube banner එකක් හදාගන්නේ කියලා ඔයාගේ ෆෝන් එකෙන්ම හරි ඉතින් වීඩියෝ එක යන කලින් ඔයගොල්ලන් මතක් කරනවා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න notification button එකත් ඕල් කරලා තියාගන්න මේ වගේ අලුත් වීඩියෝ දැන්න ගමන් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් එතකොට හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට හරි ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ ප්ලේ ස්ටෝර් එකට යන්න ගිහිල්ලා ගහගන්න පික්සල් ලැබ් කියලා ඊට පස්සේ මෙන්න මේක තමයි ඇප් එක ඔයගොල්ලෝ ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න මම මේක ඕපන් කරගන්න කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේක සරල ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ටෙක්ස් එකක් තියෙනවා ඔයගොල්ලෝ ඒක අයින් කරගන්න ඕනි ඒකට ඔයගොල්ලෝ කරන්න තියෙන මෙන්න මේ රීසයිකල් වින්න එකක් තියෙනවා අන්න ඒකට එක සැරයක් ක්ලික් කරලා මෙන්න මේ එන එක ඕකේ කරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ 33 කයි ගන්නයක් තියෙනවා. ඒකට එක සැරයක් ක්ලික් කරලා මෙන්න මේ ඉමේජ් සයිස් කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ කස්ටම් කියලා තියෙනවා. ඒකට මෙන්න මේ පහල T-තරයක් එක්කම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට එක සැරයක් ක්ලික් කරලා මෙන්න මේ YouTube channel banner කියලා තියෙනවා. අන්න ඒකට එක සැරයක් ක්ලික් කරලා OK දෙන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේකට කලර් එකක් දාගන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ මෙතන පොත් දෙක වගේ අයිකන් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මෙන්න මේගොල්ලෝ මෙතනින් කලර් කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ කලර් වර්ග දෙකක් තියෙනවා. මෙන්න මේ කලර් කියන එකයි යට තියෙන මේ අනිත් එකයි. මම මේකෙන් මේ මික්ස් වෙච්ච කලර් එකට ගිහිල්ලා ඒකෙන් මම දාගන්න මෙන්න මේ වගේ කලර් එකක්. ඔන්න ඔයගොල්ලෝයි. මම මේක මෙතනින් ඊට පස්සේ හරි ලකුණු දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන රවුම් අයිකන් එකට යන්න. ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේක පේන ඔයගොල්ලන්ට මෙතන ඉම්පෝර්ට් කියලා එකක්. එන්න මේකට එක සැරයක් ක්ලික් කරා. डिस्क्रिप्शन बॉक्स के लिंक दिन मेनमे तीर मेन आटे पेन रिटेटिव सैजे मेनमे सीट हेत बहा सीट सी मैं मिथन हरी रख दे දුන්නට පස්සේ ඔයගොල්ලෝ ඊට පස්සේ මෙන්න මේ පොඩ් දෙයක් වගේ අයිකන් එකක් තියෙනවා. ඊට පස්සේ එන්න එක මේ ලොග් කරගන්න මෙන්න මේ ඉබ්බෙක්ගේ ලොග් එකක් ඉබ්බෙක්ගේ අයිකන් එකක් තියෙනවා. එන්න එක දාලා ලොග් කරගෙන ඊට පස්සේ ආයෙ මේ පොඩ් දෙක උඩ ක්ලික් කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලෝ කැමති තැනක ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනවා shapes කියලා. ඒකට යන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ සමජාතකස්ත්‍රිත් එක්ක මේ පහල ත්‍රිකෝණයක් තියෙනවා. ඒකට එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි එන්නේ. ඔයගොල්ලෝ මෙතනින් මේ රවුම දෙන්න. මම මේ ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා වගේ එකක් හදන්න ඕන හින්දා තමයි මේ විදිහට හදන්නේ. ඔයගොල්ලෝ නැත්තම් ඔයගොල්ලන්ට කැමති ඩිසයින් එකක් දාලා හදාගන්න පුළුවන්. මම මේ කලින් තිබ්බ එක හදන්න හින්දා මම මේක ගානට මේක වෙන විදිහට හදලා ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මේ මේ ත්‍රිකෝණ මේ කොටුව තමයි ඔයගොල්ලන්ගේ බැනර් එකට සෙට් වෙන්නේ. එහෙනම් ඒකේ සයිස් එකට තමයි ඔයගොල්ලෝ හදා ගන්න ඕනි. මම මේක මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉන්න. මම මේක ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරලා තියා ගන්න ඕනේ ඒක තුනේ. හරි. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන හරි ලකුණ දීලා මෙන්න මේක තව යුට එහාට යනකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඔපෑසිටි කියලා එකක් පෙන්වනවා. ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේක 150ක් විතර කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන හරි ලකුණ දෙන්න. දුන්නට පස්සේ ඔයගොල්ලෝ ආයි ස්ක්‍රීන් එකේ කැමති තැනක ටච් කරලා මෙන්න මේ shapes කියන තැනට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයි එතනට ගිහිල්ලා මෙන්න මේ shapes එක දාගන්න. ඊට පස්සේ ඒකත් ඔයගොල්ලන්ට කුඩා කරලා ඔයගොල්ලන්ට කැමති විදිහට හදාගන්න පුළුවන්. මම ඒක ඇඟිල්ලෙන් හදා ගන්න අමාරු වෙනද මෙන්න මෙතන මේ පොසිෂන් කියන එකට ගිහිල්ලා හදා ගන්න. ඔයගොල්ලෝ නැත්තම් ඇඟිල්ලෙන් කරන්නත් පුළුවන්. පුතජුට්ටක් කුඩා කරලා. හරි. ඒකත් ඊට පස්සේ ඔයගොල්ලෝ මේ තීරුවේ මේ හාට ගියාට පස්සේ මේ තියෙන ඔපෑසිටි කියන එකක් ඒකට ගිහිල්ලා 150ක් කරගන්න ඒක. හරි ඊට පස්සෙත් මෙතන හරි ලකුණු දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ
ආයෙත් ස්ක්‍රීන් එක කැමති තරම් ටච් කරලා මෙන්න මේ shapes කියන එකට යනවා. ගිහිල්ලා ආයෙත් අතනින් ගිහිල්ලා ඔයගොල්ලෝ මේ රවුම sorry sign ඔයගොල්ලෝ ඊට පස්සේ මෙන්න දා ගන්නවනේ මෙන්න මේ අය එක මේ shape එක. ඒක දාගෙන ඔයගොල්ලෝ ඒකත් ගන්නට මෙන්න මේ විදියට අරකට වඩා පොඩි කරලා නම් කරලා
හරි මම ඊට පස්සේ මෙන්න මෙතන හරි ලකුණු දෙනවා හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙ මෙතන ස්ක්‍රීන් එකේ කැමති තැනට ටච් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති නම් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකක් තියෙනවා නම් තව මොනා හරි තියෙනවා නම් ඒකත් ඔයගොල්ලන්ට මෙතන ටෙක්ස්ට් එක ගන්න පුළුවන් මම මෙතන ගහන්න www.youtube.com කියලා ඕකේ දීලා ඔයගොල්ලෝ ඒකට කැමති ෆොන්ට් එකක් එහෙම දෙන්න. ඒ ෆොන්ට් එකක් තෝරන්න. ඔයගොල්ලන්ට පස්සේ සයිස් එකත් හදාගන්න මේක පොඩි කරගන්න මේක මෙතනදලා මම ඒකත් මෙන්න මේ හරියට දානවා හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේක මම ටික් එක දාගන්න දාගෙන ඊට පස්සේ අයිස්ක්‍රීම් එක කැමති නම් ටච් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති නම් ඔයගොල්ලන්ට මේකට සෝෂල් මීඩියා අයිකන්ස් එහෙමත් දාන්න පුළුවන් ඔන්න ඔයගොල්ලන්ට මෙන්න මේකටත් ඔන්න ඔයගොල්ලෝ කලින් දැම්මා වගේ බෑග්‍රවුන්ඩ් රිමූවල් කරන්න පුළුවන් හරි මම ඒක බෑග්‍රවුන්ඩ් රිමූවල් කරලා කැමතන ටච් කරන්න ස්ක්‍රීන් එකේ බෑග්‍රවුන්ඩ් රිමූවල් කරන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක කැමතන කැමති විදිහට සයිස් එකක් හදාගන්න හරි ඊට පස්සේ හරියටම ඔයගොල්ලෝ මේවත් එහා මෙහා යන්න බලන්න මෙන්න ඔයගොල්ලෝ ආයෙත් පොඩ්ඩක් අර අයිකන් එකට ගිහිල්ලා දැන් දවත ටෙක්ස් වලටත් ටෙක්ස් එක ලොක් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් පොඩ්ඩක් අර අයිකන් එකට ක්ලික් කරන්න ඔයගොල්ලන්ට ඕන නම් සෝෂල් මීඩියා අයිකන්ස් හොයාගන්න පුළුවන් Google එකේ ගිහිල්ලා සර්ච් කරන්න මේ විදිහට ඔයගොල්ලන්ට Google එකේ ගිහිල්ලා සර්ච් කරාම සෝෂල් මීඩියා අයිකන්ස් ගොඩක් එනවා ඔයගොල්ලන්ට ඒ වගේම කැමති ඒවා තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි මට මේක මම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ PNG icon ටික ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔයගොල්ලෝ මෙන්න මෙතන ඩ්‍රෝගම්ක icon එකක් තියෙනවා ඒකට ගිහිල්ලා මෙන්න මෙතන import කියන එක ගිහිල්ලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත සෝෂල් මීඩියා අයිකන්ස් දාගන්න පුළුවන් මම මේක දාගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මේ කැමති විදිහට කෝප් කරලා අරගන්නත් පුළුවන් ආයි මම මේ ගානට කෝප් කරලා අරගත්තා ඊට පස්සේ ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන මේ ටික් එක දෙන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේකත් ගානට ඇඩ්ජස්ට් කරලා ගානට ඔයගොල්ලන්ට කැමතන විදිහට තියාගන්න පුළුවන් ඔන්න මෙතන තියාගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙන මේ බැන අපි දාගත්ත බැන ඒරියා එක අපිට වැඩන්නේ ඒක අයින් කරගන්න ඒක බලන්න පස්සේ පොඩ්ඩක් වගේ අවුලක් නැහැ අයින් කරගන්නට යන්න ඒ පස්සේ මෙතන ඔයගොල්ලන්ට පල්ලෙහාට ගියාම පේනවා මෙන්න මෙතන අපි දාගත්ත බැනර් එකේ ලේයර් එක අපි ඒක මෙන්න මේ ඇහැක් වගේ තියෙන්නේ අන්න ඒක ඒක උඩ ජරා ක්ලික් කරා අන්න එතකොට ඒක යනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙ පොඩ්ඩක් වගේ අයින් කරගන්න ක්ලික් කරන්න ඔන්න ඔයගොල්ලෝ හදාගත්ත බැනර් එක ඔයගොල්ලෝ සේව් කරගන්න පස්සේ මෙතන තියෙනවා save as image ඒක දීලා මෙතන මේ custom කියලා තියෙනවා ඊට පස්සේ මේ පහළට ඊතලෙත් එක්කම පහළට ඊතලෙ ඔබල
Y no, que no, 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 no,